උතුරුමැද පළාත් රණවිරු සැමරු මුලෙල අද දින පැවැත්වුණා. ඒ රණවිරු ස්මාරකය අභියසදී උතුරු උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකින්ගේ අනුශාසකත්වයෙන් හා උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. විරෝධාර රණවිරුවන්ට ජාතිය අභිමානවත් ප්‍රනාමය පිරිනැමෙන රණවිරු ජාතික උත්සවයට සමගාමීව පවත්වන මෙම උතුරුමැද පළාත් උත්සවයේ රණවිරු අනුස්මරණ පාඨය වූයේ අපගේ දේශයේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය හා ඒකීය භාවය රැකගැනීමේ එළිතර යුග මෙහෙවරට උරදුන් හා දිවිදුන් අප යුගයේ යුද නායක, ගුවන් පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ වීර වික්‍රමාන්විත රණවිරුවන් වෙත අපගේ අසීමිත වූත් අකලංක වූත් ප්‍රණාමය භක්ත්‍යාදරයෙන් යුක්තව පුද කරමු යන්නයි. ජාතික පලාර්ථා රණවිරු ධජ ඔසවා ජාතික ගීය වාදනය කිරීමෙන් පසුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ වුණා. ජාතික ගීය වාදනය කළේ අනුරාධපුර නිවත්තක චේති විද්‍යාලයේ දරු දැරියන් විසින්. අනතුරුව රණවිරුවන් සිහිපත් කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. පසුව බෞද්ධාගමික වතාවත් ඇතුළු සර්ව ආගමික වතාවත් සිදු කෙරිණි. උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායම විසින් රණවිරු ගුණානුස්මරණ උදෙසා බෙර වාදනය ඉදිරිපත් කළේය. බියුගල් වාදනයෙන් අනතුරුව සිදුවිය. රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර දැක්වීම ගරු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ පළාත් ආරක්ෂක ප්‍රධානීන් විසින් සිදු කළා. සියලු රණවිරුවන් වෙනුවෙන් රණවිරුහුගේ මවක, පියකු, බිරිඳක, දියණියක හා පුතණුවකුද පුෂ්පෝපහාර දැක්වීම සිදු කළහ. රණවිරුවන් දිවිපිදුවේ අප වෙනුවෙන් නිසා අපි අපේ ආයතන මගින් සිදු කරන කාර්යන්වලදී රණවිරුවන් සඳහා ප්‍රමුඛ තැනක් ලබා දෙන බවත්, එම ක්‍රියාවලිය තමත් සක්‍රියව සිදු කරමු යනුවෙන් ප්‍රධාන දේශනය සිදු කළ ගරු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ප්‍රකාශ කළේය. ලොව සිටි බිහිසුණුම ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා දිවිදුන් ශරීර කොටස් පරිත්‍යාග කළ රණවිරුවන් සැමරීම අපගේ යුතුකමක් බව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් SUMN මානගේ මහතා පැවසීය. එසේම යුද සමය සිහිපත් කරමින් රණවිරුවන් ඇගයීමක්ද ඒ මහතා විසින් සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකාවම ගත් කළ යුද්ධය නිසා රණවිරුවන් 28,000ක් පමණ තම ජීවිත මෙම මව්බිම වෙනුවෙන් කැප කර අවසන්. එසේම තමත් 40,000කට අධික පිරිසක් ආමාදිත තත්ත්වයට ලක් වුණා. එසේම උතුරුමැද පළාතේ පදිංචිව සිට ක්‍රියාන්විත රාජකාරියේදී දිවිදුන් රණවිරුවන් ගණන 3,793ක්, ආමාදයට ලක් වූ රණවිරුවන් ගණන 2,755ක් පමණ වේ. පැමිණි ආරාධිත අමුත්තන් සඳහා ස්තුතිය පුද කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා විසින්. රණවිරු අනුස්මරණ කමිටුව විසින් මෙම වැඩසටහන සංවිධානය කළා. මේ අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් විජේ වනසිංහ, පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර මහතා ඇතුළු පළාත් රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානීන්, දේශපාලන අධිකාරිය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, රණවිරු සේවා අධිකාරිය නිලධාරීන්, බැංකු නියෝජිතයින්, රණවිරුවන්, දෙමාපියන්, දරුවන් ඇතුළු පිරිසක් එක් වූහ.